පානන්ට අපේ ජාතික ජනබලවේගේ අපේ ප්‍රඥප්තිය පසුපහරය වැලක්වීම ප්‍රඥප්තිය අපි ලබා දෙනවාද? ඇයි අද නායකතුමා එන්නේ නැද්ද? මොකද උනේ? නෑ මෙහෙමයි, අපි අද එන්නේ අපි පිටුණු කණ්ඩායමක් හැටියට සහ අපේ ලෝයස්ලා ජාතික ජනබලවේ ලෝයස්ලා අපි තමයි ආරාධනය කළ එන්නේ. ප්‍රගතියක් ඇයිද? මොකද වෙන්නේ? මෙහෙම ප්‍රගතිය කියන්නේ ඕන එකට ඕන ප්‍රඥප්තියක් ඕන ලියුම් කියවලා දෙන්න පුළුවන්. ඒක නෙමෙයි. ඒකත් එක්ක අපි ඊට වඩා අපිට තියෙනවානේ වැඩපිළිවෙලක්. හරි, මේ වැඩපිළිවෙල තමයි තියෙන්නේ. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ අවන්තකම සහ අපි ක්‍රියාවෙන් අපි කරලා තියෙන මෙච්චර කවදු පහක් දිසෙම පහරේට මේ විනිවිදයන්ට සත්‍ය භික්තිය දෙන්න කියන එක ඒක අපි මේ සම්දැකලා කරගෙන ගියද අපි හැම අවුරුද්ද මෙතන සැමරුව අපි හැම මාසෙමත් අපි මේ සමරණ මේ මීතුයි විනිවිදයක් වෙනුවෙන් දැන් පෙන්නේ හිටින්න ගත්තේ ඇයි? නෑ මේ ඉස්සලා කියන ඇත්තේ ඒක තමයි මං කිව්වේ. අපි අවුරුදු පහක් දිසම විනිවිදයක් මෙතන ජාතික ජනබලවේගේ හැටියට අපි සැමරුවා. අපි පෙරපාලේ ගියා, අපි විරෝධත්වය දැක්වුවා, අපි මේ සත්‍ය මේ ආණ්ඩුවේ මේ හිටපු ජනාධිපතිලාට, එතකොට හිටපු හිටපු නෙමෙයි දැනුත් නිලධාරීන්ට ඒගොල්ලන්ට ප්‍රොමෝෂන් දුන්නා. අපි ඒවලට විරුද්ධව කතා කළා. අපි දිගටම හිපෙනේ හිටියා. ඊට අමතරව අපි හැම අපේ මේ සංවිධානයේ කට්ටිය හැම මාසෙම 21 වෙනිදාට බාල්දිහන්දේ විරෝධතාවය දක්වනවා. මේකට සත්‍ය ඉටු වෙනකම් අලුත් දෙයක් නෙමෙයි අපිට. මම මහාචාර්ය ක්‍රිෂාන්ත බේසෙන්. උපුල් කුමරප්පිරුම අද පොකෝ ලියුමක් බාර දෙන්නේ නැද පොකෝ? ඔව් ලියුමක් බාර දෙන්න තමයි. අද පොකෝ නායකතුමා නේ? නෑ නෑ නෑ, අපි නීති කණ්ඩායමයි මේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු දෙන්නේ ඇවිල්ලේ. ඔක්කොමලා කී දෙනෙක්ද? 5 දෙනෙක් විතර ඉන්නවා. කවුරු කවුරු? සුනිල් වටගල මහත්මයා, හර්ෂන් නානායක්කාර මහත්මයායි, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහත්මයායි, ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය විජිත් රොහන් මහත්මයායි. වැඩක් ඇයිද වැඩේ? බලමුකෝ. අපි දන්නවා එළඹෙන 21 වෙනිදා වෙනකොට ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා වසර 5ක් සම්පූර්ණ වෙනවා. ඒ පාස්කු ප්‍රහාරයේදී 273 දෙනෙකු අහිංසක මිනිසුන් මිය ගියා. වගේම 500කට අධික පූර්ණ හෝ අර්ධ ආබාධිත තත්ත්වයට පත් වුණා. අපි මේ සම්බන්ධයෙන් වසර 5ක් බලාගෙන හිටියා. මේ සැබෑ අපරාධකරු කවුද? මේ සැලසුම්කරුවන් කවුද? මේ අපරාධයේ සැලසුම්කරුවන් කවුද? මහමලකරුවන් කවුද කියන කාරණය අවුරුදු 5ක් මෙරට නීතිපති දෙපාර්තමේන්තුවටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටත් බාර දුන්නා. නමුත් අපි බලාගෙන හිටියට ඒ සැබෑ මහමලකරුවන් ඉහළ දේශපාලන අධිකාරිය විසින් යටපත් කරන බව පේනවා. අද අපි මේ පිළිබඳව දැනුවත් කරන්න තමයි කාඩිනල් තුමා හමු වුණේ. අපි දැක්ක ඊයේ ප්‍රවෘත්ති විකාශන නොල්දි එතුමන්ගේ ප්‍රකාශයක් වුණා. ජාතික ජනබලවේගය වාචිකව දැනුම් දීලා තිනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා කියලා. ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවට පස්සේ අපි අද ඒක වාචිකව නෙවෙයි ලිඛිතවම මේ ලියවිල්ල බාර දීලා ලිඛිතවම මේ ලියවිල්ල බාර දීලා අපි අද ප්‍රතිඥාවක් දුන්නා එතුමන් ඉස්සරහේ. අපි දන්නවා කාඩිනල් තුමා ප්‍රකාශ කරන පරිදිම ඇත්ත වශයෙන්ම මෙහි සැබෑ අපරාධකරුවන් අදටත් එළිදරව් වෙලා නැහැ. ඒ එළිදරව් කර වෙලා නැත්තේ ඉහළ දේශපාලන අධිකාරියේ බලපෑම මත බව හරි පැහැදිලි බව මේ සාකච්ඡාවේ ලිදරවු. එහෙමනම් අපට වගකීමක් තියෙනවා මේ ලියවිල්ලේ ඇතුලේ අපි කරුණු කාරණා අන්තර්ගත කරලා තියෙනවා.
විශේෂයෙන්ම වින්දිතයන් විසින් ගොනු කරන ලද මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දේශපාලන අධිකාරියට ඇඟිල්ල දික්ුණා වැරදිකරුවන් වුණා. මේ රටේ පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අයට මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී වැරදිකරුවන් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ අදටත් යට ගහගෙන ඉන්නව, පෙට්ටගමේ තියාගෙන ඉන්නව. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙමනම් අපි ජාතික ජන බලවේගයේ විදියට අනිවාර්ය ප්‍රතිඥාවක් දුන්න කාදිනල්තුමා ඉදිරියේ අපි මේ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී වැරදිකරුවන් වූ සියලු දෙනාට දේශපාලන නිලධාරී දේශපාලන වශයෙන් හෝ නිලධාරී වශයෙන් හෝ තරාතිරම නොබල අපි ඊට අදාළව අපරාධමය චෝදනා ගොනු කරන බව. ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා අදටත් එළිදරව් නොවෙච්ච කාරණා ප්‍රමාණයක් තියෙනවා. ඒ එළිදරව් සැලකීතු සාක්ෂි ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. නමුත් එළිදරව් නොවෙච්ච කරුණු කාරණා ප්‍රමාණයක් තියෙනවා. ඒ කරුණු කාරණා ප්‍රමාණයට අපි විශේෂ විමර්ශනයක් කරනවා, විශේෂ පරීක්ෂණයක් කරනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ. ඒක නිසා අන්න ඒ කාරණය කියන්නේ තමයි අපි මෙතෙන්ට ආවේ. අපි විශ්වාස කරනවා මෙතෙක් නිදැල්ලේ හැසිරෙන සැලසුම්කරුවන්, මෙතෙක් නිදැල්ලේ හැසිරෙන මහමලකරුවන්, මෙතෙක් නිදැල්ලේ හැසිරෙන මේ අපරාධයට ඍජුව හෝ අනියම්ම සම්බන්ධ සියලු දෙනා නීතියේ රැහැනට හසු වෙලා නැහැ වසර 5ක් ගතවන මේ මොහොතේ. එහෙමනම් අපි ප්‍රතිඥාවක් දෙනවා අනිවාර්යනීය ලෙස ජාතික ජන බලවේගයේ විදියට මෙයට අදාළ සැබෑ අපරාධකරුවන්ට අපරාධමය චෝදනා අපේ රජයක් යටතේ ගොනු කරනවායි කියන කාරණය තමයි අපි මූලිකව එතුමන්ලාට පැහැදිලි කරේ අද දවසේ. මම විජිත් රොහාන්, කැලණි විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි සංස්කෘති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. අද දින අපි කාදිනල් හිමිපාණන්ව මුණ ගැහිලා විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ හැටියට පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව අපේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කළා. ඉතින් අපිට පැහැදිලිවම මෙතන කියන්න තියෙන්නේ අපි සත්‍ය කතා කරන්නේ ප්‍රේමයෙන්. ඒක තමයි කිතු දහමේ පාවුලුතුමා කියන අපේ සාන්තුවරේ ඒ පාවුලුතුමා පැහැදිලි කරලා තියෙනවා. ඔබ සත්‍ය කතා කරන්න ප්‍රේමයෙන් සත්‍ය කතා කරන්න. ඒතට අපි ඇත්තටම මේ දඬුවම් දීම අරමුණු කරගෙනම කරන සටනක් නෙමෙයි. මේක අපිට සත්‍ය සොයා ගැනීම. ඒ සත්‍ය සොයා ගැනීම තුළ නීතියානුකූලව නිත්‍යානුකූලව ඒ දඬුවම් දීම හිමිවන්නේ ස්වාධීන අධිකරණයේ. ඒ ස්වාධීන නීති පද්ධතිය තුළ. නමුත් අපිට අවශ්‍යයි ඒ යුක්තිය අපි ඒක ප්‍රේමාන්විතව කරන ක්‍රියාමාර්ගයක්. එනිසා අපිට මේක දේශපාලනිකවම මේ යුක්තිය සාධාරණත්වය සත්‍ය සොයා ගැනීම කරන්නට වෙනවා. එනිසා තමයි අද අපි කාදිනල්තුමාව හමුුණේ. කාදිනල්තුමාට අපි පැහැදිලි කළා. එතුමාට ඒ විශ්වාසවන්තකම අපි ගොඩ නැගුවා. හැබැයි අපේ විශ්වාසවන්තකම ඉදිරියේදී ඉටු වෙන්නේ භාවිතයෙන්. ඒ භාවිතයට අපිට අවශ්‍යයි ජනබලයක්, ජනතාවගේ බලයක්. ඒ ජනතාවගේ බලයක් අපිට ලැබෙන්නේ මැතිවරණයකින්. එනිසා අපි සර්ව සියලු ආගමිකයන්ට, සියලු ජනතාවට අපි ඉල්ලා සිටිනවා මේ පවතින මේ ආණ්ඩුව වෙනස් කරලා අපිට ඒ ජනතාවගේ බලය ලැබිලා මේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ඒ පෙනී ඉන්නට, මේකට සත්‍ය සොයන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම ඒ ජනතාවගෙන් අපිට ලැබෙන්නට කියලා. ඒ නිසා අපි කාදිනල්තුමාත් සමග මේ සාකච්ඡා කරපු ඒ ගමන අපි ඒ ප්‍රතිඥාව දිගටම පිළිපදිනවා. ඒ ප්‍රතිඥාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ ප්‍රතිඥාව ඉටු කිරීමට ජනතාවගේ වරම අපි ප්‍රාර්ථනා කරනවා. අධිපතිනිදිග්ග කුමාරපිරුම, අපි අද ගිහිල්ලා කාඩිනල් උන්වහන්සේට ජාතික ජන බලවේගයේ වශයෙන් අවුරුදු 5ක් මේ 21 වෙනිදාට පිරෙන පාස්කු දින ප්‍රහාරයේදී ජාතික ජන බලවේගයේ ගන්න රජයක් කරතේ ගන්න ක්‍රියාමාර්ග ගැන අපි පැහැදිලි කිරීමක් කරා. ඒ පැහැදිලි කිරීම කරන්න සහ අපි ලේඛනයක් ඉදිරිපත් කරා. අපි ලිඛිතව ඒක බාර දුන්නා. ඒක ඒ ලේඛනයට පදනම් වෙලා තියෙන්නේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරපු ජනක්‍රිසිල්වා කොමිෂන් සභාව, මේ වයිද අනාවරණය වෙච්ච සාක්ෂි,
මේ වයිදි අනාවරණය වෙච්ච වෙනත් වෙනත් කාරණා සහ ඒ පාස්තු කොමිසම් සභාවේ නිර්දේශය. මොකද ඒ වයිදි පැහැදිලිව සමහර නම් අනාවරණය වුණා, සමහර පුද්ගලයන් අනාවරණය වුණා. මේ මට බය නැතුව කියන්න පුළුවන් පාස්කු විමර්ශනය කියලා කියන්නේ අවසන් නොකළ විමර්ශනයක්. අවසන් නොකළ යටගහපු විමර්ශනයක්. ඒකේ නඩු දෙකක් පවරලා තිබුණා. එක නඩුවක් පවරලා තිබුණා කවුද, හේමසිරිමන ඇන්ඩට සහ පූජිත් ජයසුන්දරට විරුද්ධ වුණ ඒ නඩුවෙන් නිදහස් වුණා. තව නඩුවක් ගැන විභාග වෙනවා. මේ නඩු දෙක ඇරෙන්න කිසිම වෙනත් නඩුවක් මේ විමර්ශන වලින් අනාවරණය වෙච්ච වෙනත් කාරණා සම්බන්ධයෙන් වෙනත් පුද්ගලයන් සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිද්ධ වෙලා නැහැ. ඒ උදාහරණයක් විදිහට මේ පාස්කු කොමිෂන් සභාවේ ආපු නමක් තමයි මම ඊයේත් මේක පුවත්පත් සාකච්ඡාවකදී කිව්වා, අබුහින්ද් කියන නමක් ඇවිල්ලා තියෙනවා. ඒ අබුහින්ද් තමයි මේ සහරාන්ගේ උඩින් හිටපු චරිතය. මේ අබුහින්ද් කියන කෙනා අද වෙනකන් කවුද කියලා දන්නේ නැහැ. සහරාන්ගේ භාර්යාව අපරාධ පරීක්ෂණයට දෙපාර්තමේන්තුවට දීපු පළවෙනි ප්‍රකාශය, 20කට වැඩි ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය කියනවා අබුහින්ද් එක්ක සහරාන් ටෙලිෆෝන් කෝල්ස් ගන්න වෙලාවට ආදියයි භාර්යාවගෙනම ඇයව එළියට යවනවා කියලා. මේව වාර්තා වෙලා තියෙනවා. ඒකට කවුද මේ පුද්ගලයා? අබුහින්ද් කියන පුද්ගලයා. සහ සාරා ජස්මින්ට ඇත්තටම මොකද වුනේ? සාරා ජස්මින් කියලා කියන්නේ සහින්ද මරුදුවලදී සුයිසයිඩ් කාඩරකට එක්ක හිටපු, ඒ වෙලාවේ හිටපු, ඒතර සුයිසයිඩ් කරගත්ත කණ්ඩායමත් එක්ක හිටපු කාන්තාවක්. ඇය පලා ගියාද? ඇය ඇත්තටම මිය ගියාද? දැන් ගිය අවුරුද්දේ මේ මාසේ වෙනකොට ඇයගේ DNA සහ ස්ථානයේ තිබිච්ච ශරීර කොටස් සහ ලේවල DNA සමපාත වෙනවා කියලා වාර්තාවක් ආවා. නමුත් අවුරුදු 4ක් තිස්සේ ඔය සමපාත වීම, DNA සමපාත වීම සිද්ධ වුණේ නැහැ. ඒ අනුව මේ විමර්ශනය කියලා කියන්නේ අවසන් නොකළ යටගහපු සහ එළියට ගන්න බැරි කාරණා දත්තයන් එළියට ගන්න බැරි විමර්ශනයක්. මේ විමර්ශනය සම්බන්ධයෙන් අපි ජාතික ජනබලවේගයේ විදිහට අපේ ආණ්ඩුවක් කරතේ මේ සිද්ධිය සම්බන්ධයෙන් නිසියාකාර විමර්ශනයක් කරනවා. මොකද විමර්ශනය කරපු නිලධාරීන්ට ගෙඩියට දැම්මා ශානි අබේසේකර ප්‍රධානත්වයෙන් විමර්ශනය සිද්ධ වුණේ. ඒකට ඔහු අධ්‍යක්ෂකවරයා වශයෙන් හිටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 2019 නොවැම්බර් මාසේ වෙනකොට ඔහු අයින් කරා. ඊට පස්සේ විමර්ශනය කරපු සියලුම නිලධාරීන් අයින් කරා. ඇයි අයින් කරේ? මේක කුමන්ත්‍රණයක්ද? මේක බලය ගන්න කරපු කුමන්ත්‍රණයක්ද? දේශපාලන පෙරළියක් කරන්න කරපු කුමන්ත්‍රණයක්ද? මෙන්න මේ කාරණා අපි අනිවාර්යයෙන්ම හොයා බැලිය යුතුයි. සහ මේක උඩ ඉන්න දේශපාලන චරිත අනිවාර්යෙන් නීති ඉස්සරහට ගෙන්න ඕනේ. බොහොම ස්තුතියි. දැන් ඊයේ දිනේදී මාධ්‍ය විසින් ප්‍රකාශ කරද්දී දැන් ඔබතුමා රට දවසේදී කාඩිනල් හිමියන් හම් වෙනවා කියලා සමහර අය චෝදනා කරා. මේ මැතිවරණයකට තව මාස කිහිපයක් තියෙන මේ කිතුණු ඡන්ද ටික බලාගෙනද මේ කරන්නේ කියලා. ඇත්තටම එහෙම චෝදනාවට පද දෙන්න පුළුවන්. එහෙමයි. මේ කාමේ පාස්පු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ඉස්සෙල්ලම මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න ඕනේ කියලා මූලික සාකච්ඡාව කරේ මම රටගල මහත්මයාත්. අපි ගිහිල්ලා පාද සරත්ත්‍ය මල්ගොඩ මහත්මයා, පාද සරත්ත්‍ය මල්ගොඩ හම්බුණා. ඊට අමතරව පාද අශෝක් ස්ටීවන් හම්බුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඊට පස්සේ ජනාධිපති නීති සාරී පිරිස් මහත්මයාත් සම්බන්ධ කරගෙන ඒ නඩුව පැවරුවේ. ඒක කරන්නේ මේ සිද්ධිය 2019 අප්‍රේල් මාසේ එක කරන්නේ. එතන සිට මම පාස්පු කොමිසමේ පෙනී හිටියා. ශානි අබේසේකර මහත්මයා මෙලෙවි, රවිසෙන් විරත්න මහත්මයා වෙනුවෙන් අපි දිගට කරපු වැඩ කොටසක් තියෙනවා මේකේ. මේ ඕන දේශපාලන පක්ෂයකට මේ අවස්ථාවේදී ඔය චෝදනාව ගේන්න පුළුවන්. නමුත් අපි මුල සිට පාස්කු ප්‍රහාරයේ අවසන් වුණයින් පස්සේ ඒ විඳිතයන් වෙනුවෙන් අපි දිගට විශේෂයෙන්ම ආචාර්ය විජිත් රෝහණ මහත්මයලම දිගටම ඔවුන් වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. ඒක නිසා අපි ඔය චෝදනාව නම් බැහැර ගන්න. මොකද දැන් වෙනකොට ගොඩක් දේශපාලන පක්ෂ මේ ඉලෙක්ෂන් එක ටාගට් කරගෙන මේ වැඩේ කරනවා. කාඩිනල් උන්නාන්ස කිව්වෙත් විමර්ශනය සිද්ධ වෙලා නැහැ කියන එක. එතුමා පැහැදිලිවම කිව්වා නිසි විමර්ශනයක් අවශ්‍යයි කියලා. මොකද මම ඒක අපි පැහැදිලිව දකින දෙයක්. විමර්ශනයක් තියෙනවා නම් අබුහින්ද් කියන පුද්ගලයා හොයා ගන්න ඕනේ. එහෙමනම් හාදියාගේ කරපු ප්‍රකාශ, හාදියාගේ ස්ටේට්මන්ට් එක, හසාරාන්ගේ භාර්යාවගේ ස්ටේට්මන්ට් එක අනුව තව විමර්ශනයක් සිද්ධ වෙන්න ඕනේ. ඇත්තටම මේ කවුද? සාරා ජස්මින්ව. ඇත්තටම සාරා ජස්මින්ගේ DNA එක අවුරුදු 4ක් සමපාත නොවුනේ කොහොමද කියලා හොයන්න ඕනේ. මේ වගේ කාරණා ගොඩක් තියෙනවා. නෑ අපි දේශපාලනයක් කතා කරන්න ගින්නේ නෑ එතුමත් එක්ක.
අපි ගියේ අපේ වැඩ පිටිවෙල ගැන කියන්න මේ මොකද්ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි මොකද්ද ගන්න ක්‍රියාමාර්ග ගැන කතා කියලා කියන්නේ. My name is Harsha Nanakkara. I'm an attorney at law. Today, we came and met His Eminence Cardinal Malcolm Ranjit together with a delegation of NPP members of the Executive Council and the lawyers. Today, we handed over His Eminence a written pledge of 7 points how we intend to handle the Easter attack to bring perpetrators to justice. We explained to His Eminence that National People's Power has the political will to carry out this. We explained to him that quick, swift investigations will be done to bring those who could not prevent the attack or those who are involved in committing this heinous crime. And His Eminence guided us and explained his ideas, and he also told us that he is not satisfied how the investigations have gone. And we also know, as my brothers explained, the real perpetrators behind it, the master minds or the master brains, are still at large. Only a few others have been taken to task. What we promised as National People Power was rule of law and justice to the victims. What His Eminence also said was he was not asking justice for the Christians. He was asking justice for human beings. He was asking for justice for Sri Lankans. He was asking for the truth. And we told His Eminence that what we intend to do, that's what our written pledge intend to do. We are not a political party who will try to use a calamity of this nature to canvass for elections or votes. For the last 5 years, we have been in the forefront trying to get justice for these people together with other thoughtful Sri Lankans and the Christian community. Remember, this is not just a crime against Christianity, it's a crime against humanity. We are a party who will do what is necessary to do justice to human, to find the truth. Because even the victims of the East attack needs closure. They need emotional comfort. And to do that, none of these political parties, including this government, has the political will. His Eminence the Cardinal says so. And we agree with him. And he blessed us and he guided us to achieve justice for these victims. And we pledge, as National People's Power, we intend to carry it out. It doesn't matter whatever the other political parties are going to say. We will carry out an impartial investigation, but a quick one, not for years and years. We have enough material to prosecute. Some of them are government officers and some of them are politicians. So all that will be done under NPP government, but we need to come to power. And so that's what we spoke with the Eminence. And His Eminence was very pleased with our written pledge, and he blessed us and wished us good luck with our endeavors to achieve justice to victims of the East attack. Thank you. නැ කාර්ඩල්තුමා හිටපු මතය තමයි පවතින රජය හෝ මේ දක්වා ඉන්න නීති ආන්ත්‍රණය සත්‍ය වශයෙන්ම වැරදිකරුවන් මාස්ටර් බ්‍රේන් හොයන්න මහන්සි වෙන්නේ නැහැ, උනන්දු වෙන්නේ නැහැ, තොරතුරු යට ගහනවා කියන එක. ඒ නිසා කරු හිමිපාණන්ගේ මතේ උනේ මේ රජයෙන් මේ ආණ්ඩුවෙන් පාස්කු විඳිතයන්ට යුක්තියක් ඉෂ්ට නොවන බව මේ යටගැහීම නිසා. ඒ නිසා තමයි ඔහු අපිට සුබ පැතුවේ ඔබලා මේ යුක්ති ඉෂ්ට කරන්න හදනවා නම් ඒට ඔහු සාය දක්වන බව. ඒ නිසා මා හිතන්නේ කාදිනල්තුමා, ගරු කාදිනල්තුමා අපි මුණ ගැහිම සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙලා ඇතයි කියා මා විශ්වාස කරනවා. එහෙම නෙමෙයි කිව්වේ. අපි අද සාකච්ඡා කරේ දේශපාලනේ නෙමෙයි. අපි මෙතන දේශපාලනේ සාකච්ඡා කරන්න ආවේ නැහැ. අපි ආවේ කුමක් සඳහාද? අවුරුදු 5ක් වෙලත් සාධාරණයක් ඉෂ්ට නොවුණු අපරාධකාරයන් නිදැල් ඉන්න අපරාධයකට ජාතික ජනබලවේගයේ අධිකරණ ප්‍රතිපත්ති නීති ප්‍රතිපත්ති යටතේ ගන්නා ක්‍රියාමාර්ග කියන්නේ. ඒ ක්‍රියාමාර්ග ගන්න අපි බලයට එන්න එපායි. මා හිතන්නේ අපි ඇවිල්ලා දේශපාලන පක්ෂයක් වශයෙන් කවදාවත් කරන්න බැරි දේවල් පොරොන්දු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම His Eminence කාර්යාලතුමා වගේට ඇවිල්ලා අපි බොරු කියන්න යන්නේ නැහැ. අපි පොයින්ට් 7ක් දාලා පෙන්නුවේ අපේ රටේ තියෙන නීතියෙන් නිසි ස්වාධීන විමර්ශනයකින් මෙතන යුක්ති ඉෂ්ට කරන්න පුළුවන්, වැරදිකාරයෝ අල්ලන්න පුළුවන් කියන කාරණාව. අන්න ඒ වැඩ කොටසට තමයි ඔහු සුබපැතුවේ. එහෙම නැතු අපේ හැම වැඩ පිළිවෙලටම සහයෝගයක් දෙනවයි කියලා එහෙම දේශපාලන මතයක් එතුමා ප්‍රකාශ කළේ නැහැ. කාඩිනල් එක ඇහුවේ නැහැ. මං හිතන්නේ ඔබතුමා වුණත් ඒක අහන එකක් නෑ. අර කාඩිනල්ට වගේ දැනුම තිබුණා නම්. මොකද හේතුව කාඩිනල්තුමා 2015 තමයි ඉබ්‍රහීම් කියන කෙනා ජවිපේ ජාතික ලයිස්තුවට දාන්නේ. ඒත් ඇවිල්ලා පළාත් පාලන ඡන්දවලදී. මොකද ඒ කාලේ ජවිප තිබුණා මතයක් පක්ෂේ සමාජිකයෝ නොවන කට්ටිය දාන්න.
ඒ වගේ ඊබ්‍රහීම් මේ වෙනකොට මහින්ද රාජපක්ෂගෙනුත් අනිත් රාජනීතිධාරීන්ගෙනුත් විශාල සම්මාන රාශිය දිනාගත්ත ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම 2015 ජනතා ඓක්‍ය පෙරමුණට හෝ මන් දන්නේ දෙවියන් වහන්සේට පුළුවන්ද කියලා හිතන්න බෑනේ 2019 දී එයාගේ පුතාලා බොම්බ පුරවගනී කියලා. ඉතින් ඔය ප්‍රශ්නේ දැන් ගොඩනගන්නේ බංකොලොත් වෙච්ච දේශපාලන ව්‍යාපාර තමයි. ඒකට ඉතින් මේ උත්තරේ දෙන්න. දැන් ඇයි ඔබතුමාලා මේ හදිසියෙ මේ ප්‍රතිවර්ණය වගේ හින්දාද ඔබතුමාලා මේ විදිහට ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල 2019 ඉඳලා ඔකට නිරීක්ෂණය කරා නම් ඔය ප්‍රශ්නේ බොහෝ වෙලාවට ඇහෙනවා අඩුයි. මොකද හේතුව හැම වසරෙම අපි මාධ්‍ය සාකච්ඡා පැවැත්තුවා. ඒ වගේ අපේ ජනෝදානයේ සංවිධානයේ විසින් යුක්ති ඉස්සලා ඉල්ලලා අප්‍රේල් 21 වෙනිදාට හැම අවුරුද්දේ අපි ඒ පෙළපාලි ඒ පෙරහැර ඒ මංගල්‍ය පවත්වන්නට යෙදුණා. අපි හැමදාම කතා කර යුක්ති ඉෂ්ට කිරීම මමක පැහැදිලිව කියන්නට ඕන. ජාතික ජන බලවේගය කියන්නේ බලයට එන්න ඕනෑම දෙයක් කරන කට්ටිය නෙමෙයි. මොකද අපිට බලයට එන්න ඕන නම් දැනට ඇති වෙන ක්‍රමේ තියෙනවා. බලය විතරක් නම් අපිට ඕන. නමුත් අපිට ඕනේ බලයට වෙලා නිවැරදිදේ කරන්න. නිවැරදිදේ කරන නම් මිනිස්සු දැනගන්න ඕන අපි කරන්නේ මොකද්ද කියන එක. අපේ සටන වෙන්නේ ජනප්‍රිය දේ කියලා බලයට එන එක නෙමෙයි. නිවැරදි පැත්තේ හිටගෙන නිවැරදිදේ ජනප්‍රිය කළා ඊට පස්සේ ආණ්ඩුව ගන්න එක තමයි අපේ වගකීම වෙන්නේ. ඒ නිසා කවුරු කොහොම චෝදනා කරත් ඒ චෝදනා කරන්නේ ජාතික ජන බලවේගයේ පහුගිය අවුරුදු 5 තුළ මේ පාස්කු විඳිතයන් වෙනුවෙන් කරපු ක්‍රියාව තේරුම් ගන්න දෙකට. අපි කියන්නේ ක්‍රිස්තියානියට යුක්තිය දෙන්න නෙමෙයි, ක්‍රිස්තියානි සමාජයට උදව්වක් කරන්න නෙමෙයි, මේ රටේ හියුමන් බීයින්ස්ලට යුක්තියක් ඉෂ්ට කරන්න කියලා අපි මේ කියන්නේ. සාධාරණයක් කරන්න කියලා. මේක දේශපාලනේ නෙමෙයි. අපි හැමදේම දේශපාලනේ පාවිච්චි කරන්න තරම් බංකොලොත්